අයිබෝන් පුතේ අපි වැඩි ආරම්භ කරමු. මං හිතන අනිත් අය තාම පන්තියට සෙට් වෙන ගමන් ඉන්නේ මං හිතන්නේ. හරි කට්ටිය ලට්ටක් ගාලා සෙට් වෙමු. ඒත් එක්කම පුතේ අපි වැඩ ටිකක් අපි ආරම්භ කරලා ක්‍රියාත්මක කරගෙන යමු. මං හිතන්නේ මේ වෙනකොට අපි ඔයාලා හැමෝටම පන්තිවලදී ලබා දීම සිද්ධ කළා මේ ලෙවල් අප් ටෙස්ට් 10 පේපර් එක. එතකොට පුතේ මේ ලෙවල් අප් ටෙස්ට් 10 පේපර් එකේ අපි දරුවනේ හරි ලෙවල් අප් ටෙස්ට් 10 පේපර් එකේ අපි පුතේ ප්‍රශ්න සාකච්ඡාවයි අද දවසේ තියෙන්නේ. දැන් මේ වෙනකොට පුතේ හැම කෙනෙක්ම තමන්ගේ පේපර් එක අතේ අතට අරගෙන සූදානම් වෙලා ඇති මං හිතන්නේ. ඒත් එක්කම අපේ ඔන්ලයින් එකට විතරක් එන දරුවන්ට 25 පන්තියේ අපි මේ වෙනකොට ගෲප් එකට 10 ලෙවල් අප් 10 පේපර් එකේ PDF එකක් දාලා තිබුණා. මං හිතන්නේ ඒ දරුවොත් ඒක print out එකක් අරගෙන දැන් සූදානම් වෙලා ඇති. හරි. එතකොට අපේ සාමාන්‍ය භෞතික පන්ති වලට එන දරුවන්ට මම ආයතන වලින් නුවර සහ කුරුණෑගල පන්ති දෙකෙන් ආයෙ දරුවන්ට මේ paper එක ලබා දීලා තියෙනවා. හරි. එතකොට හැමෝම මතේ මේ වෙනකොට paper එක ඇති. අපි paper එක අරගෙන දැන් සූදානම් වෙමු වැඩ ටික සාකච්ඡා කරගෙන යන්න. ඒත් එක්කම ඔයාලා මේ වෙනකොට පොතේ උත්තර ලියලත් ඇති කොළවල, ඒ කියන්නේ ඔයාලගේ කඩදාසියේ උත්තර ලියලත් ඇති. මේ උත්තර ලියලා තියෙන ඒවා එහෙමම තියාගෙන ඔයාලා මම දෙන උත්තර ටිකත් නෝට් කරගන්න. ඊට පස්සේ අවසානයේ ඔයා බලන්න කොච්චර දුරට ඔයාගේ පිළිතුරයි මගේ පිළිතුරයි සමාන වෙනවද කියලා. එතකොට ඒ අනුව ඔයාට ඉතිරි ටික තීරණය කරන්න පුළුවන් වෙයි. පැහැදිලිද? හරි. ඔහොම තමයි වැඩ ටික කතා කරගෙන යන්නට තියෙන්නේ. තේරුණානේ? හරි. රයිට්. එතකොට දැන් අපි මේ වෙනකොට පේවස් තුනක් අපි කතා කළා. 8 පේපර් එක ලෙවල් අප් 8, ලෙවල් අප් 9 සහ ලෙවල් අප් අද දැන් කතා කරන එකත් එක 10. එතකොට මෙතනින් ඉස්සරහට හැම සිකුරාදාවකම රැ 8:00 අපි මේ ලෙවල් අප් පේපර් සාකච්ඡාව කරගෙන යනවා. ඔයාලා හැමදාම පන්තියට සම්බන්ධ වෙන්න විභාගයේ 25 ඔයාලගේ තියෙන කාලය දක්වාම අපි මේ ප්‍රශ්න පත්‍ර පන්ති නොමිලේ හැම දරුවෙකුටම සම්බන්ධ වෙන්න පුළුවන් විදියට නිර්මාණය කරලා පවත්වා ගන්න. කොතන තියනද? හරි. හොඳයි. කාගෙන දරුවෙකුට මම හිතන්නේ මයික් එක ඔන් වෙලා ඇති. එක චුට්ටක් බලන්න මයික් ටික ඔෆ් කරගන්න. එතකොට ඔයාලට ඔයාලගේ පෞද්ගලිකත්වයේ ආරක්ෂා වෙයි. හරිනේ. හොඳයි. මම ඉන්න පොදේ කතා කරන්න අපේ පළවෙනි ප්‍රශ්නෙට. හරි. පළවෙනි ප්‍රශ්නේදී පොතේ ඔයාලට කියන මෙන්න මෙහෙම. නිවසක් පිහිටා ඇති ඉඩමක මායිමක පහලින් මීටර 10ක් වන ද්විතීක වීදියකට සහ මීටර 12ක් වන ප්‍රධාන වීදියකට සම්බන්ධන ආකාරය රූපසටහනක දීලා තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ පුතා මෙතන තියෙනවා මෙන්න මෙහෙම ඉඩම තියෙනවා. හරිද? මෙහෙම තියෙනවා ඉඩම. මේ තියෙන ඉඩම, මේ තියෙන නිවස. හරි. මෙයා තමයි නිවස. ඔයාලට දීලා තියෙනවා මේ තියෙන්නේ ප්‍රධාන මාර්ගය සහ ද්විතීක මාර්ගය. හරිද? හරි. කොහොම නෙවෙයි තියෙන්නේ. එතකොට ඔයාලට කියනවා මේ දුර කැපිටල් B කියනවා, මේ දුර කැපිටල් A කියනවා, ඊට පස්සේ මේ දුර 12ක් මීටර කියලා කියනවා. හරි. මේ ටික 10ක් මීටර කියලා කියනවනේ. හරි. මම මේක මෙහෙම කියන්නම්. ඔය 10ක් සහ 12ක් කියලා කියන මීටර වලින් සමන්විත වෙන මෙන්න මේ දොරවල් දෙක මම මෙහෙම නෝට් කරගන්න. ඔයාලට තේරෙන භාෂාවෙන්. හරි. දැන් හොඳට බලන්නකෝ. ඔය කියලා තියෙන්නේ දරුවනේ අපිට කියන්නේ නිවසක් පිහිටා ඇති ඉඩමක මායිම පළලින් මීටර 10ක් වන ද්විතීක වීදියක්. මේක ද්විතීක වීදියක්. පළලින් මීටර 10ක්. එයාගම සෙන්ටර් ලයින් එක ගන්න එකත් මට මෙන්න මේ වදින්න පුළුවන් මන්දේ රේඛා දිග. හරි. මේක 10යි නම් මෙන්න මේ දුර මීටර 5ක් වෙනවා. මේ දුරත් මීටර 5ක් වෙනවා. මන්දරේ කාලේ ඉඳලා. පැහැදිලිද? අපි ඒක දන්නවා. ඊට පස්සේ කියනවා මීටර 12ක් වෙන ප්‍රධාන වීදියක්. මේ පැත්ත මීටර 12යි. මේක ප්‍රධාන වීදිය නම් පුතේ මෙන්න මේ දුර. මේ මන්දරේ කාලේ ඉඳලා මේ දුර මීටර 6යි. මේ දුරත් මීටර කීයද? 6ක් වෙනවා. කොහොමද ඔබ තියන්නේ? වලර ඔය අදහස එනවා නම් හරි. මේක 12ක් කියනකොට 6 6 කියලා එනවා. මේක 10ක් කියනකොට 5 5 කියලා එනවා. හරි. පළවෙනි කොටස අහනවා මෙහෙම. මෙම නිවසේ ඉදිරිපස හා පිටුපස ප්‍රදේශ හඳුනා ගන්න. මේ නිවසේ ඉදිරිපස සහ පිටුපස හඳුනා ගන්න කියලා කියනවා. සාමාන්‍යයෙන් පුතේ නිවසක් ඉදි කරනකොට
ඒ නිවස ඉදි කරනකොට නිවස ඉදිරිපස අපි යොමු කරන්න මොන පැත්තටද? ප්‍රධාන මාර්ගයකටද, ද්වීතීක මාර්ගයකටද, ප්‍රාදේශීය මාර්ගයක් පැත්තට යොමු වෙන්නද? සාමාන්‍යයෙන් නිවසක ඉදිරිපස පෙන්නුම් අපි යොමු කරන්නේ. ඒ කියන්නේ මම තව ටිකක් මේක විස්තර කරුවොත් දැන් මෙතන තියෙනවානේ ප්‍රධාන මාර්ගයේ ද්විතීක මාර්ගයේ ඔය මාර්ග දෙකේ මුල් පැත්තටද නිවසේ ප්‍රධාන මුහුණද නැත්නම් ප්‍රධාන ඒ කියන්නේ නිවසේ ඉදිරිපස පැත්ත අපි යොමු කිරීම කරන්න ඉදිරිපස පෙනුම යොමු කරන්නේ ප්‍රධාන මාර්ගයටද ද්විතීක මාර්ගයට යොමු වෙන්නද? ඔව් මඩවටක් කියන්නේ. ඔව් උත්තර දානවා දරුවෝ ටිකක්. ඔව් මතක තියාගන්න පුතේ නිවසක ඉදිරිපස පෙනුම අපි යොමු කරන්නේ ප්‍රධාන මාර්ගයට යොමු වෙන්න. එහෙනම් මේ තියෙන්නේ නිවස ඉදිරිපැත්ත. මේන්නේ මේ කැපිටල් A කියන්නේ නිවස ඉදිරිපැත්ත. කැපිටල් B කියන පැත්තේ යොමු වෙන්නේ නිවස මොන පැත්තටද? පිටුපස පැත්තට. ඒකයි අදහස. හරි ලියන්න පොදේ. අපෙන් අහන්නේ ඒක පළවෙනි කොටසද? ලියන්න. මෙම නිවසේ ඉදිරිපස හා පිටුපස ප්‍රදේශ හඳුන්වා ගන්න කියලා කියනවා. ලියන්න පොදේ පළවෙනි කොටසේ උත්තරය කැපිටල් A කියලා දාලා ලියන්න ඉදිරිපස. කැපිටල් A කියලා දාලා ලියන්න පොදේ ඉදිරිපස. ඉදිරිපස ඊට පස්සේ කැපිටල් B කියලා දාගල යන පොතේ පිටුපස කැපිටල් A කියන්නේ ඉදිරිපස කැපිටල් B කියන්නේ පුතා පිටුපස කියලා දාන්න පිටුපස හරි නේද? හොඳයි දෙවෙනි කොටස මෙහි කැපිටල් A B ලෙස නම් කර ඇති දුර සඳහා තියෙනටන අවම මිනුම් සඳහන් කරන්න කියලා කියනවා. මෙන්න මෙයාගේ මෙයාගේ දුරවල්. දැන් අපි දන්න පුතා මෙහෙම දෙයක්. මේක ප්‍රධාන මාර්ගයක්. ප්‍රධාන මාර්ගයක් නම් මෙයා පොද අපි දන්න දෙයක් තියෙනවා. මේක ප්‍රධාන මාර්ගයක් වෙනකොට ප්‍රධාන මාර්ගයේ මධ්‍ය රේඛාවේ ඉඳලා ගොඩනැගිල්ල දක්වා තියෙන රේඛාවට නමක් කියනවා අපි ගොඩනැගිලි රේඛාව කියලා. පැහැදිලිද? දැන් එහෙම නැත්නම් වීදි රේඛාව. දැන් පොදේ ප්‍රධාන මාර්ගයේ අයිනේ නැත්නම් ප්‍රධාන මාර්ගයකට යාවදව තියෙන ගොඩනැගිල්ලක ප්‍රධාන මාර්ගයේ මධ්‍ය රේඛාවේ ඉඳලා කොච්චර දුරක් ඇතුළත ඉදිකිරීම කරන්න බැයිද? මීටර 15ක් අතුරත ඉදි කිරීම කරන්න බෑ. එතකොට පොදේ මේක ප්‍රධාන මාර්ගයක් නම් මේක ඇවිල්ලා මධ්‍ය රේඛාව නම් මෙයයි මෙයයි අතර මෙන්න මේ දුර කීයක් වෙන්න ඕන? උපරිම මීටර 15ක් වෙන්නට ඕන නේද? මධ්‍ය රේඛාව මේ ප්‍රධාන මාර්ගයේ මධ්‍ය රේඛාව විතර ගොඩනැගිල්ල මෙන්න මේ දක්වා දුර මීටර 15ක් වෙන්නට ඕන. අපි මේකට කියනවනේ වීදි රේඛාව කියලා. එතකොට දෙවෙනි කොටසෙන් අහන්නේ A හා B සඳහා තියෙනටන මිනුම්නේ. මම ලියනවා දෙවෙනි කොටසට මෙහෙම. මේ දුර මීටර 6යිනේ. මීටර 6 ධන මේ දුර කැපිටල් A නේ. සමාන මේ දෙන්නගේ එකතුව මීටර පොතේ 15ක් වෙනවා. හරිද? එහෙනම් කැපිටල් A කියන්නේ මීටර 15ෙන් අඩු වෙනවා මීටර කීයක්ද? 6ක්. එම නිසා කැපිටල් A කියන්නේ 15ෙන් 6ක් කියොත් කීයද? 9යි මීටර. ඔන්න පුතා A සඳහා තියෙන්න පුළුවන් අවම ප්‍රමාණය මීටර කීයද? 9යි. හරි. මේ උත්තරේ අපු කට්ටිය බලන්න. කාටද උත්තරය ආවෙ කියලා බලමු. හරි ඇයි බලන්න චට්ටක් ගාලා තමන්ට ආපු උත්තර ටික දාන්න. ඕකේ ඒ ඒ කියන්නේ නමයක් කියලා ආපු කට්ටිය පොඩ්ඩක් මට බලන්න කියන්න. ඒ කියන්නේ නමයක් කියලා ආපු කට්ටිය චුට්ටක් මට බලන්න කියන්න. ඒ නමයක් ආවේ නැද්ද? ඒ නමයක් කියලා ආපු කට්ටිය කවුද ඉන්නේ? රයිට් හරි ආපු කට්ටිය රයිට් ආපු සෙට් එකක් ඉන්නවා. හැමෝටම ආවේ නැද්ද? චුට්ටක් බලන්න. හරි සර් 15ක් වෙන්නේ කොහොමද කියලා අහනවා. පුතේ දැන් 15ක් වෙන්නේ මේක ප්‍රධාන මාර්ගයනේ. අපි දැන් දන්නවා මේ සිවිල් වලදී අපි ඉගෙන ගන්න තියෙනවා ගොඩනැගිලි රේඛා ගැන. ඒ කියන්නේ එහෙම නැත්නම් වීදි රේඛා ගැන ඉගෙන ගන්න තියෙනවා. ප්‍රධාන මාර්ගයකට යාබදව තියෙනවා නම් අපි වෙන මෙම නීතියක් ඉගෙන ගන්න තියෙනවානේ වීදි රේඛාව ගැන. බලන්න මතක ඇති. වීදියේ වර්ගය සහ වීදි රේඛාවේ දුර. බලන්න මතකයි දරුවනේ. වීදියේ වර්ගය සහ වීදි රේඛාව නැත්නම් ගොඩනැගිලි රේඛාවේ අගය කියලා අපි ගත්තනේ ටේබල් එකක්. එකක් තමයි පුතේ ප්‍රධාන මාර්ගය. ඊට පස්සේ පුතේ ද්විතීක මාර්ගය. ඊට පස්සේ පුතේ ප්‍රාදේශීය මාර්ගය.
ප්‍රධාන මාර්ග දත්තරවස වීරේකාවේ අගයවදයේ මීටර 15ක් කියලා අපි කිව්වා. ද්විතීක මාර්ග දත්තරවස වීදිරේඛාවේ අගයවදයේ මීටර 9ක් කියලා කිව්වා. ප්‍රාදේශීය මාර්ග දත්තරවස වීදිරේඛාවේ අගයවදයේ මීටර 6ක් කියලා කිව්වා. පැහැදිලිද? ඒ කියන්නේ ගොඩනැගිල්ලකට යාබදව මාර්ගයක් තියෙනවා නම් ඒ මාර්ගයේ ප්‍රධාන මාර්ගයක් නම් ඒ කියන්නේ මේන් රෝඩ් එකක් නම් එයාගේ දරුවනේ සෙන්ටර් ලයින් එක මධ්‍ය රේඛාවේ ඉඳලා ගොඩනැගිල්ල දක්වා තියෙන දුරට අපි කියනවා ගොඩනැගිලි රේඛාව නැත්තම් වීදි රේඛාව කියලා. එතකොට ප්‍රධාන මාර්ගයේ ඉඳලා ගොඩනැගිල්ල මීටර 15ක් අතරත හදන්න බෑ. මේ තියෙන්නේ ප්‍රධාන මාර්ගයේ සෙන්ටර් ලයින් එක එයාගේ ඉඳලා මෙන්න මේ ගොඩනැගිල්ල දක්වා තියෙන්න පුළුවන් අවම දුර මීටර 15යි. ඊට වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න බෑ. ඒකයි ඔය කියන්නේ. අපි ඔය පන්ති වල තියරි වලදී කතා කරලා තියෙනවා. ඔය කතා කරලා ඉවර පාඩමක්. පැහැදිලිද? හරි. ඊට පස්සේ පොලේ ඔන්න ඒ හරි. ඊට පස්සේ කියනවා B වලගයක් අහනවානේ. දැන් මෙයා කියන්නේ මේක ද්විතීක මාර්ගයක්නේ. දැන් අපි දන්නවා ද්විතීක මාර්ගයක ගොඩනැගිලි රේඛාව නැත්තම් වීදි රේඛාව යගේ මීටර 9ක් කියලා දන්නවානේ. එහෙනම් පොතේ මෙන්න මේ සෙන්ටර් ලයින් එක ඉඳලා මේ දක්වා තියෙන පුළුවන් උපරිම දුර කියද? පැහැදිලිද? ඒ කියන්නේ මෙන්න මෙයා ඉඳලා මේ දක්වා තියෙන පුළුවන් උපරිම දුර මීටර 9යි. පැහැදිලිද? මෙයයි මෙයයි අතර තියෙන පුළුවන් දුර 9යි. එතකොට මෙයා B මෙයා 5යි නම් මේ දෙන්නගේ එකතුව 9ට සමාන වෙනවා. පැහැදිලිද? හරි. ඔයාලට එන්නට ඇති ඒ වගේම මෙතනින් තව අපිට ලියන්නට පුළුවන් මීටර 5යි B. මීටර 5ට B එකතු කරනවා ඒ දෙන්නගේ එකතුව මීටර 9ක් වෙනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපිට මෙතනදී B වල වටිනාකම ගන්න පුළුවන් මීටර 9න් මීටර 5ක් අයින් කරනවා. එම නිසා B කියන්නේ 9න් 5ක් කියවත් 4ක් කියනවා මීටර වලින්. උදේ ඔය උත්තරේ ආපුවයි බලන්න. ඔය උත්තරේ ආපුවයි. මට බලන්න උත්තර ආපුව කට්ටේ දාන්න රටක් ගාලා උත්තරේ ආවනම්. උත්තර ආපුව කට්ටේ පට්පට් ගාලා දාන්න. රයිට් කීප දෙනෙකුට විතරද උත්තර අවිලා දෙන. අනිත් අයට උත්තර අවිලා නැද්ද? බලන්න රටක් ගාලා. රටක් ගාලා බලන්න. අඩුපාඩු දෙන හදා ගන්න. හරි. උත්තර වෙලා දෙනවා. රයිට්. ඉක්මන් කරමු අපි. හරි. දන්නේ නැත්නම් මේ ටේබල් එකම දා ගන්න. දන්නේ නැති අය ඉන්නවා නම්. දන්නේ නැති අය ඉන්නවා නම් ටේබල් එකම දා ගන්න. හරි. ඉතින් වැඩ ටික අවර කරන්න උත්සාහ කරන්න. හරි. තව ලියනවා ඉන්නවද? ඉවරද? චුට්ටමඩ කියන්න බලන්න. හරි වැඩි ඉවරයි කියලා කියනවා. හොඳයි දෙවෙනි කොටස. හරි තුන්වෙනි කොටස. මෙම ඉඩමේ පූතික ඩැන්කිය. පූතික ඩැන්කිය කියන්නේ මොකක්ද? පූතික ඩැන්කිය කියන්නේ මේ වැසිකිලි වල. මෙන්න මෙතන රූපේ දීලා තියෙනවනේ මෙන්න මේ හරි වැසිකිලි වලක් තියෙනවා කියලා. වැසිකිලි වල සහ පූතික ඩැන්කිය හා පෙගමු වල සහ ඒ කියන්නේ මෙන්න මේ හැටි විතර පූතික ඩැන්කිය සහ පෙගමු වල ඒ කියන්නේ වැසිකිලි පද්ධතියක් මෙතන තියෙන්නේ. එයා සහ ලිද මෙන්න මෙතන තියෙනවා ලිද ලිද. හරි මේ දෙන්න අතර තියෙන රූප සරණේ පෙන්වලා දෙනවා. මෙම පොළව ඉතා තදපසකින් යුක්ත නම් මෙම ස්ථාන දෙක අතර පැවතිය යුතු අවම දුර සඳහන් කරන්නේ. පොතේ මදක කාගරි මයික් එකක් වන්නලා පොතේ ටක් ගාලා බලන්න ඒක ඕෆ් කරගන්න. දැන් මෙතන වැසිකිලි පද්ධතිය තියෙනවා මෙතන පුතා ලිද තියෙනවා. වැසිකිලි පද්ධතිය සහ ලිද අතර පවතින ඕන අවම දුරණ යහන්නේ. පොතේ මතක තියාගන්න වැසිකිලි පද්ධතියයි ලිදයි අතර තියෙනට ඕන අපෙන් අහන්නේ ඔව් අවම දුර. පොතේ සාමාන්‍ය අවස්ථාවක මේ දෙන්න අතර තියෙනට ඕන දුර කොච්චරද? අපි දන්නවා මීටර වලින් 15යි. හැබැයි මෙතන ඉතා තද පසක් තියෙනවා කියලත් කියනවනේ. පොතේ ඉතා තද පසක් නම් තියෙන්නේ ওই දුර ටිකක් අඩු කරන්නත් පුළුවන් අපිට ඕන නම්. ඉතා තද පසක් තියෙනවා නම් මීටර 10ක විතර දුරක් මේ දෙන්න අතර තිබුණොත් වැඩියට සෑහීමකටපත් වෙනවා. ඒක මෙහෙම ලියන්න. ඒක ලියන්න පොතේ ඔයාලගෙන් අහන්නේ පොළොව ඉතා තද පසක යුක්තයි කියලානේ. ලියන්න මෙන්න මේවා. මෙහෙම ලියන්න. ඒක අපි උත්තර දෙකම ලියමු. මෙහෙම ලියන්නකො. සාමාන්‍ය පසක් නම් මීටර 15ක අවම දුරක් පැවතිය යුතුය. සාමාන්‍ය පසක් නම් මීටර 15ක අවම දුරක් පැවතිය යුතුය.
අවම දුරක් පැවතිය යුතුය. මීටර 15ක අවම දුරක් පැවතිය යුතුය. මීටර 15ක අවම දුරක් පැවතිය යුතුය. යටින් ලියන ආය තද පසක් නම් අවම දුර මීටර 10ක් පමණ, එහෙනම් මීටර 10ක් පමණ විය යුතුය. මීටර 10ක් පමණ විය යුතුය. හරි. ඊට පස්සේ කියනවා මෙම ඉඩම කුඹුරක් ගොඩකර සකස් කර ඇති ඉඩමක් නම් ඉහත නිවස සඳහා සුදුසු අත්තිවාරමක් සඳහන් කරන්න. පුතා දැන් අපිට කියනවා මෙන්න මෙහෙම වැඩක්. මේ නිර්මාණය ඉදි කරදි නැත්තම් මේ ගොඩනැගිල්ල ඉදි කරලා තියෙන්නේ, හරි, අපිට කියන මේ ගොඩනැගිල්ල ඉදි කරලා තියෙන්නේ කුඹුරක් ගොඩ කරලලු. හරිද? දැන් පුතේ අපිට මේ නිර්මාණය ලබා දීලා තියෙන්නේ කුඹුරක් ගොඩ කරලා නම්. හරිද? හරි. හරි. අපිට දැන් මේ නිර්මාණය ලබා දීලා තියෙන පුතේ කුඹුරක් ගොඩ කරලා නම්. හරි, අපිට මෙයාව නිර්මාණය කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. හරි, විශේෂම දරුවනේ. රයිට්, මම මෙහෙම පැහැදිලි කරන්නම්. දැන් මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ, හරි, මේ ගොඩනැගිල්ල හදලා තියෙන පොදේ කුඹුරක් ගොඩ කරලා නම් අනිවාර්යයෙන්ම මේ ඔය ගොඩනැගිල්ල මේ පොළව තුළ ගිලා පහින තියෙන ඉඩකඩ වැඩිනේ. පොළව තුළ ගිලා පහින තියෙන ඉඩකඩ වැඩි. එතකොට අපි ඒ වගේ අවස්ථාවක මේ ඉදිකිරීම කරනවා නම් අපි ඔය ගිලා බහින්න ගිලා බැසීමට ලක්විය හැකි බැවින් ඒ සඳහා ඔරොත්තු දෙන පරිදි තමයි ඔය ඉදිකිරීම කරන්නට ඕන. එතකොට මට කියන්න ඔය ගිලා බහින එක කන්ට්‍රෝල් කරගෙන, හරි, ගිලා බහින එක කන්ට්‍රෝල් කරගෙන අපිට ඔය වැඩේ කරන්න නම් මේ සඳහා දරුවනේ අපිට සුදුසු අස්තිවාර වර්ගයක් අවශ්‍ය වෙනවනි. අපෙන් අහන්නේ ඒකනේ. එතන මේ වැඩේට සුදුසු අත්තිවාරමක් තියෙනවා. මොකක්ද අත්තිවාරම? හරි, බලන්න දාන්න මොකක්ද අත්තිවාරම කියලා. ඔව්, මේ වැඩේට ගැළපෙන අත්තිවාරමක් තියෙනවා. මොකක්ද ගැළපෙන අත්තිවාරම? ගිලා බහිනක වලක්ව ගන්නත් ඕන. හැබැයි අනවශ්‍ය ලෙස ලොකු අත්තිවාරමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක නිවසක්. එතන මේ නිවස, ඒ කියන්නේ මේක මහල් නිවාසයකුත් නෙමෙයිනේ. ඒ කියන්නේ තට්ටු පිට තට්ටු තියෙන කොට නැගිල්ලකුත් නෙමෙයිනේ. මේක සාමාන්‍ය කොට නැගිල්ලක්නේ. එතකොට දැන් මේ සාමාන්‍ය ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා ගැළපෙන අත්තිවාරමක් වෙන්න ඕන. හරි, බලන්න පොඩ්ඩක් ට්‍රයි එකක් දෙන්න, බලන්න උත්තර ටික දාන්න. මොකද්ද මේකට ගැළපෙන හොඳම අත්තිවාරම? ඔව්, පොඩ්ඩ බලන්න කියන්න. මෙයාට ගැළපෙන හොඳම අත්තිවාරම උත්තර නම් දාගෙන දාගෙන යනවා, බලමු අපි. ඉක්මන් කරමු බලන්න. ඔව්, දරුවෝ හොගත් කතා කරලා කියනවා පළල් පටි අත්තිවාරම්, පොහුරු අත්තිවාරම්, ආයි වගේම වැරගන්නෝ සිමෙන්ති කොන්ක්‍රීට් අත්තිවාරම්. නෑ, මට අවශ්‍ය අත්තිවාරම තාම ආවේ නෑ. හරිද? දැන් පුතේ, හරි, පළල් පටි අත්තිවාරමක් ගැටලුවක් නැහැ. පළල් පටි අත්තිවාරමක් දැම්මට මෙතන ගැටලුවක් නෑ කිව්වට ගැටලුවක් හැබැයි තියෙනවා. මේක මේ පළල් පටි අත්තිවාරමෙන් කන්ට්‍රෝල් කරන්න බැරි වෙයි. මේක පුරෝපු කුරක්නේ. එතකොට ගොඩනැගිල්ල ගිලා වහින්න පුළුවන්. ඒ කියන්නේ ඒ පරාපටි අත්තිවාරමක් මේ වගේ පොරෝපු කොට මේ පස් තියෙන තරකට ගැලවෙන්නේ නැහැ. එතකොට දරුව සමානක් කියලා තියෙන ටැම අත්තිවාරම් කියලා. ඔතේ ටැම අත්තිවාරම් මේ වැඩේට ගැලපෙන්නේ නැහැ. හරිද? ටැම අත්තිවාරම් ගැලපෙන්නේ නැහැ. හරි? ටැම අත්තිවාරම් ගැලපෙන්නේ නැහැ කියන්නේ ටැම අත්තිවාරම හොඳයි. නමුත් මේක තනිමහල් නිවසක්නේ. ඒතර ටැම අත්තිවාරම දාන්න එක තේරුමක් නැහැ පුතේ මේකට. ඒක අනවශ්‍ය වියදමක්. වියදම වැඩි. මේකට ගැලපෙන අත්තිවාරම මොකද්ද? පහුරු අත්තිවාරම. මේකට වඩාත් ගැලපෙන්නේ මොකද? පහුරු අත්තිවාරම. හරි, කොට්ට අත්තිවාරමක් නෙමෙයි මේකට ගැලපෙන්නේ, පහුරු අත්තිවාරම. උත්තරේ දාගන්න
පහුරු අත්තිවාරම කියලා. පහුරු අත්තිවාරම. හරි. පස්සේ කොටස සරල ආධාරක මතයේදී කොන්ක්‍රීට් අතුලුවක. හරි. සරල ආධාරක මතයේදී කොන්ක්‍රීට් අතුලුවක්. පොතේ කොන්ක්‍රීට් අතුලුවක් කියලා කියන්නේ මොකද්ද? මෙතනදී අපි කියනවා ස්ලැබ් එකක්. හරි. එතකොට සරල ආධාරක මත නිර්මාණය කරන ස්ලැබ් එකක් ගැන මේ කතාව අපිට එන්නේ. හරි. එතකොට මේ වගේ ස්ලැබ් එකක කම්බිදාන විදිය ගැන අපෙන් අහන්න මේ. හරි. අපි දැන් බලමු ඔය වගේ ස්ලැබ් එකකට කොහොමද අපි කම්බි දාන්නේ කියලා. හරිද? දැන් ඔන්න බලන්නකෝ මෙහෙමනේ කියන්නේ. සරල ආධාරක මත යොදලා තියෙන කොන්ක්‍රීට් අතුලුවක හරි වැරගැන්නුම් කම්බි යොදන ආකාරයේ දැල සරණම් වගේ පෙන්වන්න මේ ප්‍රධාන කම්බි සහ විසුරුම් කම්බි වෙන වෙනම දැක්විය යුතුයි. දැන් හිතන්නකෝ මේ මෙහෙම මෙන්න ඔය කියන ආකාරයේ ස්ලැබ් එක අපි දානවා මෙහෙම. මේ තියෙන ස්ලැබ් එක මේ තියෙන සරල ආධාරක දෙක. ඒ කියන්නේ බිත්ති දෙක. හරිද? මේ තියෙන බිත්ති. එහෙම හිතන්නකො. දැන් මෙයා මත අපි ඔය කියන අත්තිවාරම සරි මේ ස්ලැබ් එක දාන්නයි යන්නේ. ස්ලැබ් එක දාද්දිපොදී මෙයාගේ මේ මම ඇඳලා තියෙන්නේ මෙයා කිටි පරායනය කියලා ගත්තොත්. හරිද? මෙයා ඇවිල්ලා කෙටි පරායනය කිව්වොත් මෙයාගේ එනවා මෙන්න මේ පැත්තට ප්‍රධාන වැරගැන්නුම් ටික එනවා. ඇවිල්ලා මෙන්න මේ තැන් වලට එනවා මෙයාගේ විහිදුම් වැරගැන්නුම් ටික එනවා. හරිද? මේ ඩොට් ඩොට් විදියට තියෙන්නේ මොකද? හරි? ඔය ඩොට් ඩොට් විදියට තියෙන්නේ මොකද? විහිදුම් වැරගැන්නුම්. මෙයාට අපි කියනවා විහිදුම් වැරගැන්නුම් කියලා. හරිද? ඔබට කියන්නේ විහිදුම වැරගැන්නුම්. ඊට පස්සේ මෙන්න මේ නමලා තියෙන මෙන්න මේ කොක්ක තියෙන්නේ මේ කොක්කත් එක මේ තියෙන කම්බියට කියනවා මොකද? ප්‍රධාන වැරගැන්නුම් කියලා. ප්‍රධාන වැරගැන්නුම්. ඔන්න ස්ලැබ් එකට කම්බි දාන විදිය. හැබැයි ඕක අපිට මෙහෙමත් අඳින්න පුළුවන්. ඕක දැන් අපි මේ හරස් කරන්නේ මේ දකින්නේ. අපි මේක සැලැස්ම උඩින් ගිහිල්ලා මෙහෙම බැලුවොත් අපිට පේන විදිහකුත් තියෙනවානේ. හරි. අපි ඕක දකිනවා මෙන්න මෙහෙමත් දකිනවා පොදේ. ඕකම දකිනවා මෙහෙමත් දකිනවා. ඔය තියෙන්නේ ඔය අපි සලකන කොන්ක්‍රීට් එකේ මේ තියෙන්නේ කිටි පරායනය නම්. මෙයා කිටි පරායනය කියලා අපි ගත්තොත් හරිද? මේ තියෙන්නේ එයාගේ කම්බි වල මධ්‍ය රේඛා නම්. ඔන්න කම්බි ටික දාන විදිය. මේ කම්බි දානකොට මෙයාගේ රටාව පිළිබඳව වලට අදහසක් එයි. එන්න මෙහෙම. දැන් මෙයාගේ මෙහෙම හරස් කඩ කැපුවට පස්සේ මේ ඩොට් ඩොට් විදියට තියෙන්නේ. ඒ ඩොට් ඩොට් තමයි මෙන්න මේ දිග කම්බි ටික. එතන මේ දිග කම්බි තමයි විහිදුම් වැරගන්නම් කියන්නේ. මෙයා මෙයා වගේ කට්ටිය තමයි විහිදුම් වැරගන්නම් කියලා කියන්නේ. මෙයාට කියනවා විහිදුම් වැරගන්නම්. ඒ වගේම මෙන්න මේ තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට තියෙන මේ කම්බිය මේ කම්බිය වගේ කට්ටිය මෙයාට අපි කියනවා ප්‍රධාන වැරගන්නුම් කියලා. ප්‍රධාන වැරගන්නුම්. ඔන්න කම්බි වර්ග දෙක. හරි. එතකොට ඔන්න ඔය දෙකයි ඔයාපු දේ නෝට් කරන්නට ඕන. හරි. දැන් බලන්න ටග් ගාලා ඔය සටහන් දෙකේ අඩුපාඩු තියෙනවා නම් ටග් ගාලා බලන්න ඕක නෝට් කරලා අහවර කරන්න බලන්න. ඉක්මන් කරමු බලන්න. ඉක්මන් කරලා ගන්න. දැන් එක්සෑම් එකේදී ඔයාලගෙන් ඔය වගේ ප්‍රශ්නයක් ඇහුවා නම් ඕකට ඔයාලා ඩ්‍රෝවින් දෙකම කරන්න ඕනේ නැහැ. එක නිර්මාණයක් අන්දරන් ඇති. නමුත් මෙතනදී අපි ඉගෙන ගන්න හදන නිසා අපි දෙකම අඳගනිමු.
හරි, ඉවරද? තව නෝට් කරනවද? මේ කඳිනා ඉන්නවනම් තව කියන්න. ඉවරද නේද? හරි. ඊට පස්සේ කියනවා පොදේ. රයිට් හැන්ඩ් මං හිතා මේක ඉවරදී. ඊට පස්සේ පොදේ වලට කියනවා වැරගන්නුම් කම්බි සහ හැඩයම් අතර හුදු ආවරණය පවත්වා ගැනීමට හේතුව. පොදේ දැන් අපි හුදු ආවරණයක් කියලා කියන්නේ මෙන්න මේ කොන්ක්‍රීට් කම්බි නෙට් එකයි කොන්ක්‍රීට් එකේ බාහිර කොටසයි අතර තියෙන ගැප් එකයි. ඕකට තමයි අපි හුදු ආවරණයක් කියලා කියන්නේ. හරි, අපි ඕක තේරෙන භාෂාවෙන් මම මෙහෙම කියන්නම්කෝ. මම දන්නම් කොන්ක්‍රීට් කුළුණකට දාලා තියෙන උඩහලු. මම එතනින් කතාව කියන්නම්කෝ. මම ඒක මෙතන දින්නම්. මෙන්න මෙහෙම මම මේ කියන්න උත්සාහ කරන්නේ. මෙතන තියෙනවා කොන්ක්‍රීට් කුළුණක්. හරිද? මේ කොන්ක්‍රීට් කුළුණ. මේ කොන්ක්‍රීට් කුළුණ දාලා තියෙනවා මේ තියෙන උඩහලු. මෙතෙන්ද තියෙනවා මෙතන 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 සහ මෙතන. මේ තැන්වල තියෙනවා වැරගන්නුම්. හරිද? මෙතන තියෙනවා උඩහලු මෙහෙම වෙනවා. මේ විදිහට උඩහලු වෙනවා. මෙතන පොඩි කොක්කක් වගේ කොටසකුත් තියෙනවා. හරි, මේ තියෙන උඩහලු. හරිද? රයිට්. එතකොට මෙයාගේ අපි කියනවා හරි, මෙයාට අපි කියන උඩහලු කියලා. මේ තියෙන උඩහලු. හරිද? ඊට පස්සේ මේ උඩහලුව සහ මෙන්න මේ කොන්ක්‍රීට් එකේ බාහිර කොටස අතර මෙන්න මේ ගැප් එකක් තියෙනවානේ. හරි, මම ඒක පැහැදිලි කරන්නම්. මෙන්න මේ ගැප් එක ගැනයි මම ඔය කියන්නේ. මෙන්න මේ ගැප් එකක් තියෙනවානේ මෙතනයි මෙතනයි. මෙන්න මේ ගැප් එකට නමක් කියනවා. මේකට අපි කියනවා පොදේ වැස්ම කියලා. වැස්ම. පැහැදිලිද? හරි. එතකොට වැස්ම කියලා කියන්නේ කොන්ක්‍රීට් එකේ බාහිර කොටසයි මෙන්න මෙයයි අතර තියෙන ගැප් එක. හරිද? එතකොට මේ වැස්මක් තියෙනවනේ ඇයි කියලා අහනකොට මම මෙහෙම උත්තරයක් දෙනවා. මේ වැස්ම නිවැරදිව තිබුණේ නැත්තම් මේ පරතරය නිවැරදිව තිබුණේ නැත්තම් මේ වැරගන්නුම් කම්බි බාහිර පෘෂ්ඨයට ආසන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? වැරගන්නුම් කම්බි මල කරනවා. එහෙනම් වැස්මක් තියෙන්න ඕන කොන්ක්‍රීට් එක සහ වැරගන්නුම් කොන්ක්‍රීට් එක බාහිර පෘෂ්ඨය සහ වැරගන්නුම් මත නියමිත පරතරයක් තබා ගැනීම සඳහා. එහෙම නැති වුණොත් කම්බි මල කරනවා. ඕක තමයි හේතුව. මම ඒක කියන්න කලින් පුතා ඔයාලා මෙන්න මේ රූපය අඳගම් කොටක් ගාලා. එතකොට ලේසි මම මේ කියන හදන්නේ අවබෝධ කරගන්න. ඇඳගම් ගොඩක් ගාලා මම මේකම ගන්නවා. හරි, ඉස්සරින් ඇඳ ගන්න කොයි රූප සටහන? හරි, ඉස්සරින් ඇඳිලිවර කරන්න. මෙතන උදාහරණ කියලා තියෙන්නේ. හරි, ටික් පරිණ වැඩ කරමු. හරි, ඉවරයි නේද? ඉවරයි. දරුකාර හුදු ආවරණය කියන්නේ වැස්මටමද? ඔව්, හුදු ආවරණය කියන්නේ වැස්මම තමයි. හරි, ලියන්න මොකද වෙන්නේ මෙහෙම ලියන්න. දැන් මේක අද ළඟින් ලියන්න මෙහෙම. කොන්ක්‍රීටයේ බාහිර පෘෂ්ඨය හා කොන්ක්‍රීටයේ බාහිර පෘෂ්ඨය හා කොන්ක්‍රීටයේ බාහිර පෘෂ්ඨය හා වැරගැන්වුම් අතර පවත්වා ගත යුතු නියමිත පරතරය පවත්වා ගත යුතු නියමිත පරතරය වැස්ම හෙවත් හුදු ආවරණය ලෙස හඳුන්වයි. 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 එම නියමිත පරතරය
එම නියමිත පරතරය පැවතීමෙන් එම නියමිත පරතරය පැවතීමෙන් එම නියමිත පරතරය පැවතීමෙන් එම නියමිත පරතරය පැවතීමෙන් වැරගැන්වුම් මලකෑමෙන් වැරගැන්වුම් මලකෑමෙන් ආරක්ෂා කරගත හැක. වැරගැන්වුම් මලකෑමෙන් ආරක්ෂා කරගත හැක. වැරගැන්වුම් මලකෑමෙන් ආරක්ෂා කරගත හැක. හරිනේ. හොඳයි. ඊට පස්සපොතේ කියනවා මෙම නිවසේ තරප්පු පෙළක් භාවිතා කරනවලු. එම තරප්පුවේ එක් පඩියක තියෙනට වන අවම මිනුම් මොනවාද? පොතේ දැන් එක පඩියක් ගත්තහම මෙහෙම අපි ගත්තොත් එක පඩියක්. හරිද? මේ එක පඩියක් ගත්තොත් එහෙම හරි. මෙහෙම පඩිපෙළ තියෙනවා කියලා අපි හිතමුකෝ. හරි? මෙහෙම පඩිපෙළ තියෙනවා නම් එක පඩියක් ගත්තහම මේකේ තියෙන මිනුම්. දැන් එක පඩියක් ගත්තහම පොතේ මේ පඩිය දිග. හරි? ඒ කියන්නේ මෙන්න මේ පඩිය දිග වෙනවා 75 මිලිමීටර් අවම. මෙන්න මේ දුර 75ක් තියෙන්නට ඕන. මේ නැක්ම මේ උස කීයක් තියෙන්න ඕනද? මේ නැක්ම තියෙන්නට ඕන 19ක් මිලිමීටර්. පඩියක පළල මෙන්න මේ පැත්තට පළල කීයක් තියෙන්න ඕනද? මෙයා තියෙන්න මොකද 22ක් සෙන්ටිමීටර්. ඒ කියන්නේ 22.5ක් සෙන්ටිමීටරෙන් තියෙන්නට ඕන. හරි මිලිමීටර නෙවෙයි සෙන්ටිමීටර නේද? සෙන්ටිමීටර ඈ සෙන්ටිමීටර මිලිමීටර නෙවෙයි සෙන්ටිමීටර. ඔන්නේ ප්‍රමාණ වලින් දරුවනේ පඩියක දිග පළල උස වගේ තියෙන්නට ඕන. ඒක අපි යටින් වෙන වෙනම පඩියක පළල පඩියක පළල 22.5යි සෙන්ටිමීටර. හරි ඊට පස්සේ පඩියක දිග කියන්නේ මෙන්න මේ දිග 75යි සෙන්ටිමීටර්. පඩියක උස 19යි සෙන්ටිමීටර්. හරි ඔන්න ඒ විදිහට දරුවනේ තියෙන්නට ඕන. හරි ඩක්ටර නෝට් කරගන්නකො. මේක රූපය අඳගත්තත් ඇති, මේක නොලිව්වත් කමක් නැහැ. මේ කොල දන්නවා මම හිතන්නේ. හරි ඉවරයි නේද? හරි ඊට පස්සේ කියනවා මෙම නිවසේ ලින්ටල සඳහා සුදුසු කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතය. දැන් පුතේ මේ නිවසේ ලින්ටල් එකක් දානවා නම් ලින්ටල් එකක් කියලා කියන මොකක්ද? දොර උළුවහු, ජනෙල් උළුවහු වලට උඩින් දාන කොන්ක්‍රීට් අවයවයනේ පුතා ලින්ටල් එක කියන්නේ. එහෙනම් මේ ලින්ටල් එකේ තියෙන්නට ඕන කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතය. පුතේ කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතය ලින්ටල් එකේ කියන්නේ වෙන්නේ අපි දන්නවා 1ට 2ට 4යි. ලියන්න පුතේ 1ට 2ට 4යි. ලින්ටල් එකේ කොන්ක්‍රීට් දාන්න පුතේ 1ට 2ට 4යි. ඔන්න අනුපාතයේ සිමෙන්ති වැලි ගල් අතර අනුපාතය. ඒකයි සිමෙන්ති වැලි ගල්. සිමෙන්ති තාච්චුකට වැලි තාච්චු 2යි, ගල් තාච්චු 4ක් දාලා තමයි ඔය මිශ්‍රණය පුතේ පිළියෙල කරගන්නේ. හරිනේ. හොඳයි. ඊට පස්සේ කියනවා නම් වෙන කොටස මේ ස්ලැබ් එකේ හැඩයම් ගලවුණාට පස්සේ කේශික සිදුරු දක්නට ලැබුණලු. ආ දැන් ඔය හැඩයම් ගලවනවා. හැඩයම් ගැලවුවට පස්සේ පොදේ කේශික සිදුරු චූටි චූටි සිදුරු තියෙනවා ලෝක ඇතුලේ. ඒ කියන්නේ මේවද කෝර නෙමෙයි ඈ, ඊට වඩා චූටි එවුවා. ඒ සඳහා හේතුව කුමක්ද? හරි පොදේ මතක තියාගන්න, කොන්ක්‍රීට් එකකට අපි ඕනවට වඩා වැඩිපුර වතුර දැම්මොත්, හරිද, කොන්ක්‍රීට් එකට ඕනවට වඩා වැඩිපුර වතුර දැම්මොත් එහෙම ඒ වැඩිපුර වතුර දරුවනේ වාෂ්ප වෙනකොට කොන්ක්‍රීට් එකේ ඇති වෙනවා කේශික සිදුරු. මතක තියාගන්න හොඳට. කොන්ක්‍රීට් එකක සිදුරු ඇති වෙන්න හේතුව, කේශික සිදුරු ඇති වෙන්න හේතුව කොන්ක්‍රීට් එකේට වැඩිපුර ජලය දාලා. ඒ වැඩිපුර දාන ජලය පුතා ඉවත් වෙද්දී වාෂ්ප වෙනකොට චූටි සිදුරු ඇති වෙනවා. ඕකයි හේතුව. ලියන්න මෙන්න මෙහෙම. අපෙන් අහන්නේ කේශික සිදුරු ඇති වෙන්න හේතුව. ලියන්න බලන්න මෙහෙම. ලියන්න. සම්මත ජල ප්‍රමාණයට වැඩියෙන් සම්මත ජල ප්‍රමාණයට වැඩියෙන් ජලය සම්මත ජල ප්‍රමාණයට වැඩියෙන් ජලය යෙදූ විට ජලය යෙදූ විට සම්මත ජල ප්‍රමාණයට වැඩියෙන් ජලය යෙදූ විට වැඩිපුර ඇති ජලය වාෂ්ප වී වැඩිපුර ඇති ජලය වාෂ්ප වී තම වාෂ්ප වීම හේතුවෙන්
වැඩිපුර ඇති ජලය වාෂ්ප වීම හේතුවෙන් වැඩිපුර ඇති ජලය වාෂ්ප වීම හේතුවෙන් කේශික සිදුරු හටගනී. කේශික සිදුරු හටගනී. කේශික සිදුරු හටගනී. හරි. ඊට පස්සේ උදේ 10 වෙනි කොටස. කේශික සිදුරු දුටු නිවසේ හිමිකරු ඉහළ මාලය සඳහා පෙරවාත්ත කොන්ක්‍රීට් භාවිතා කරන්න යෝජනා කළයි. දැන් පුතේ නිවසේ හිමිකරු දැක්කා ඔය කොන්ක්‍රීට් වල ඇති වෙලා තියෙනවා කේශික සිදුරු. එතන කොන්ක්‍රීට් එක දුර්වල වෙන්න පුළුවන්නේ. ඒ නිසා යා චුට්ටක් බය වෙනවා. බය වෙලා මෙයා කරනවා පෙරවාත්ත කොන්ක්‍රීට් දාන්න යනකොට ගෙදරට. පෙරවාත්ත කොන්ක්‍රීට් කරන මොනවද පුතේ? ඉදිකිරීම කරන තැනට බාහිරව වෙන තැනක ඉදිකරපු කොන්ක්‍රීට් ප්‍රවාහනය කරලා අදාළ තැනට ගෙනල්ලා හයි කරනවා. ලේසියෙන්ම සරලව කියනවා නම් වෙන තැනක හදන කොන්ක්‍රීට් ටිකක් පුතේ ගෙනල්ලා අදාළ තැනට යොදනවා. ඒකයි ඔය කියන්නේ. හරි, එතකොට උත්තර නෙමේ සබ් එක දාන්න. හරි, ලියන්න දරුවනේ අපෙන් අහන්නේ පෙරවාත කොන්ක්‍රීට් කියන්නේ මොනවද කියලා. එනකොට මෙන්න මෙහෙම ලියන්න. ඉදිකිරීමෙහි කොටස්. ඉදිකිරීමෙහි කොටස්. ඉදිකිරීමෙහි කොටස් වෙන වෙනම සකස් කර. 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 වෙන වෙනම සකස් කර. වැඩ බිමට ගෙනවි එකලස් කිරීම. වැඩ බිමට ගෙනවි එකලස් කිරීම. වැඩ බිමට ගෙනවි එකලස් කිරීම. එකලස් කිරීම මෙලෙස හඳුන්වයි. වැඩිමිට ගැනවිත් එකලස් කිරීම මෙලෙස හඳුන්වයි. මෙලෙස හඳුන්වයි. හරි, මෙලෙස හඳුන්වයි. හරි, අපේ කාරණා ටික දරුවන නවත් කළා. ඔතනින් අපේ පළවෙනි ප්‍රශ්න වලට පොතේ ආවර වෙනවා. හරි, දෙවෙනි ප්‍රශ්නට එනවා. හොම්මම ලස්සන නිර්මාණයක් දෙන්න දෙවෙනි ප්‍රශ්නේ. හරි, රයිට් රයිට්. දරුව කරන සර් හරියට සුසංවසනේ නොවුනහම ගන්න බැයිද? නෑ පුතා, සුසංවසනේ වුණේ නැති වුණොත් වෙන්නේ කේශක සිදුරු ඇති වෙනව නෙමෙයි වෙන්නේ. කේශක සිදුරු නෙමෙයි ඇති වෙන්නේ, මීමද ආකාර කුහර ලොකු සිදුරු ඇති වෙන්නේ. මේ කියන්නේ චූටි සිදුරු ඇති වෙන කතාවක් කියන්නේ. ඒ චූටි සිදුරු ඇති වෙන්නේ කොන්ක්‍රීට් එකට වැඩිපුර වක්‍ර දාපු පොතේ විතරයි. හරිනේ, හොඳයි. දැන් එනවා අපි දෙවෙනි ගැටලුවට. පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. දෙක. හරි, චලිතේ පාඩමෙන් ගානක්. රූපේහි දක්ව ඇති කප්පි පද්ධතියෙහි D2 සහ D3 කප්පි එකම අක්ෂයකට සම්බන්ධ කරලා තියෙනවා. එම අක්ෂ අයත් අක්ෂ දණ්ඩ එම කප්පි අයත් අක්ෂ දණ්ඩ සිරස් අක්ෂයක් වටා චලනය කළ හැකි පරිදි D1 සහ D1 කප්පිය හා සැබෙදි අක්ෂයක් වටා චලනය කරනවා. හරිනේ, හොඳයි. ඒ කියන්නේ පුතේ මෙහෙම තියෙනවා, මුංචි කප්පියක් ලොකු කප්පියක් තියෙනවා. එහෙමද තරමක් ලොකු කප්පියක් තියෙනවා. මෙතන ලොකුම කප්පියක් තියෙනවා. මෙයා D එක. ඊට පස්සේ හරි, D2 සහ D3 කියලා දෙන්නම එකම එක්කෙනාගේ තියෙන්නේ. මෙයා D2, මෙයා D3, මෙයා D4. කොහොමද තියෙන්නේ? මේ දෙන්නා මෙහෙම කරකවනවා. ඊට පස්සේ මෙයාගෙන් මෙයා කරකවනවා. ඕක තමයි ඔය කතන්දරේ කියවෙන්නේ. මෙම සැකැස්මේ D1 කප්පිය වෙන මෙයා දක්ෂිණාවර්තව භ්‍රමණය වෙනව නම් බහර කප්පිය චලනය වන්නේ මොන දිශාවටද කියලා අහනවා. බහර කප්පිය කියන්නේ මෙන්න මෙයා. මෙයා කරකැවෙන පැත්තයි පහන්නේ. මෙයා දක්ෂිණාවර්තව කියන්නේ ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට කරගෙනවා. මෙයා මේ පැත්තට චලිත වෙනවා නම්, හරිද, මෙයා මෙහෙම කරගෙනවා නම් මේ වීල් එක නැත්තම් මේ කප්පිය කරකැවෙනවා එම දිශාවටම. හරිද, එතකොට මෙයක් කරකැවෙන්නේ එම දිශාවටම. එහෙම එහෙම කරකැවෙනකොට මෙයක් කරකැවෙන මොන දිශාවටද? එම දිශාවටමයි. පැහැදිලිද? හරි, ඒතර එකම දිශාවට නේ සෙට් එකම කරකෙන්නේ පොදේ. දැන් මෙයා දක්ෂිණාවර්තව කරකෙනකොට මේ ලොකු D2 කප්පිය එම දිශාවටම කරකෙනවා. එයා කරකෙන්නේ මොන දිශාවටද? එම දිශාවටම D3 කප්පියත් කරකෙනවා. D3 කප්පිය කරගෙන පැත්තරම තමයි D4 කප්පියත් කරකෙවෙන්නේ. එතකොට අපෙන් අහන්නේ D1 කප්පිය දක්ෂිණාවර්තව භ්‍රමණය වෙනකොට බාහිර කප්පිය මොන පැත්තටද කරකෙන්නේ? මතක තියාගන්න, බාහිර කප්පිය කරකෙන්නේ පුතා දක්ෂිණාවර්තවමයි. පිළිතුර වෙන්නට ඕන දක්ෂිණාවර්තව කියලා. උත්තරේ දක්ෂිණාවර්තව. ඒකේ සිම්පල් බී.
බාර කප්පිය ප්‍රතිවිරුද්ධ දිශාවලට චලිත කරන්න හැකිවන පරිදි මෙම කප්පි පද්ධතිය ප්‍රතිනිර්මාණය කොට දළ සටහනකින් අඳින්න කියලා කියනවා. D එක දකුණට කරකෙද්දී D 4 වමට කරකෙන්න මොකද කරන්නට ඕන කියලා අහනවා. මේකට කරන්න පුළුවන් එකලස් කිරීම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් වෙන වගේ මෙන්න මෙතන තියෙන හරි ඔය කප්පි පද්ධතියට මෙහෙම වැඩක් කර හැකියි. මම ඒ කරන්න පුළුවන් වැඩ දෙකම අඳින්නම්. එතකොට ඔයාලට අදහසක් එයි. මෙයාට මෙයා කෙලින්ම මෙහෙම කරනවා. කෙලින්ම පුතේ මෙයා මේ විදිහටම කප්පිය සම්බන්ධ කරලා තියලා මෙතන බෙල්ට් එක අපි කතිර අතර දාන මෙහෙම. කොහොම දාන්න පුළුවන්? එතකොට මොකද වෙන්නේ? මෙයා දක්ෂිණාවර්තව භ්‍රමණය වෙනවා. මෙයා මෙහෙම භ්‍රමණය වෙනකොට හරි මෙයා මෙහෙම භ්‍රමණය වෙද්දී මෙයා කරකවෙනවා ඊට විරුද්ධ පැත්තට වාමාවර්තව. මේක කතිර පැත්තට දාලා තියෙන නිසා. හරිද? එතකොට එයා කරකවන පැත්තට මෙයක් කරකවෙනවානේ. මෙයා කරකවන පැත්තට මෙයක් කරකවෙනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? මෙයා කරකවන පැත්තට විරුද්ධ පැත්තට දැන් මෙයා කරකවනවා. මේ විදිහට මෙනි කරකවෙන්නේ. මෙන්න මේක එකක්. ඒ වගේම මෙතන හරියට තිබ්බ විදිහටම කප්පිය දානවා. දැන් මෙතන කප්පිය මාරු කරලා දානවා. කප්පියේ බෙල්ට් එක මෙහෙම මාරු කරලා දානවා. එතකොට මෙයා දක්ෂිණාවර්තව කරගෙනවා. මෙයා දක්ෂිණාවර්තව කරගෙනවා. මෙයා කරගෙන පැත්තට මෙයා දක්ෂිණාවර්තව කරගෙනවා. මෙයා එතකොට අනිත් පැත්තට වාමාවර්තව කරගෙනවා. හරිද? එතකොට මෙයාත් හරි. ඒ කියන වලට එක්ක මෙතෙන්ට අපිට කතිර රටවට දැම්ම හැකි නැත්නම් මෙතන කතිර රටවට දැම්මත් හරි. මේ දෙකෙන් ඕන එකක් හරි. අවශ්‍ය නම් දෙකම ඇඳ ගන්න. හරි? රයිට්. ටක් දාලා අඩුපාඩු හොදා ගන්න බලන්න. ලස්සන නිර්මාණයක්. අද පේපර් එක ටිකක් ලේසි වගේ නේද? උත්තරත් හැබැයි ඔල ලියලා ඇති. නේද? මේවා ලියන්න පුළුවන්. හැබැයි කිරිබත් වල දරුවන්ට නම් මේක තාම උගල්ලා නැති නිසා ඒකට පොඩි අඩුව වගේ ඇති. අනිත් නගර දෙකේ දරුවන්ට නම් ගේමක් නැහැ. හරි. ඊට පස්සේ කියනවා C D 2 සහ D 3 අයත් ඒකක යෙදීමෙන් ඇති වාසි දෙකක්. D 2 සහ D 3 මෙන්න මේ යුනිට් එක දා කොහොමද දෙන වාසි? උදේ හිතන්න මේ මැද තියෙන කප්පි යුගල තිබ්බේ නැත්තම් මෙයන් මෙතන ඉඳලා මෙතෙන්ටම යමේ සපයන දිග බෙල්ට් දාන්න එපා. බෙල්ට් දිගවට දාපුවාම නැත්තම් පටි දිගවට දාපුවාම පටි මැදින් පාත් වෙනවා. එතකොට ජවය හරියට සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ වගේම පද්ධතිය ගැස්මක් ඇති වෙන්න පුළුවන්. පැද්දෙන ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒක වෙන්නේ නැහැ මෙයා තියෙන නිසා. හරි? ලියන්න D2 D3 තිබ්බා මැදි වෙන වාසි. ලියන්න පොතේ මෙහෙම. ලියන්න. යොදන පටිවල දිග සීමා කරගත හැකි වීම. යොදන පටිවල දිග සීමා කරගත හැකි වීම. යොදන පටිවල දිග සීමා කරගත හැකි වීම. සීමා කරගත හැකි වීම. සීමා කරගත හැකි වීම. තව එකක් ලියන්න. තව එකක් ලියන්න. තව එකක් ලියන්න. පටිවල පැද්දීම. පටිවල පැද්දීම හා ගැස්සීම. පටිවල පැද්දීම හා ගැස්සීම අවම කරගත හැකි වීම. පටිවල පැද්දීම හා ගැස්සීම අවම කරගත හැකි වීම. අවම කරගත හැකි වීම. හරි. ඊට පස්සේ දී කොටස කියනවා මෙම කප්පි පද්ධතිය මගින් ජවය සම්ප්‍රේෂණය කරද්දී ජවහානියක් සිදු වෙනවා නම් එය අවම කිරීම සඳහා ගන්න පුළුවන් උපාය මාර්ග දෙකක්. හරි. දැන් ජවය හානි වෙනවා නම් ඒක අවම කරන්න ගන්න පුළුවන් උපාය මාර්ග දෙකක්. එකක් තමයි පුතේ මේ කප්පි ස්නේහණය කරන්නට ඕන ඔයිල් බීන්ස් වගේ දේවල් දාන්න ඕනේ. ඕක එකක්. ඒ වගේම පටිවල ආතතිය නිසි පරිදි පවත්වා ගන්න ඕනේ. එතකොට හරි. තේරුණාද? හරි. කියන්නකෝ මෙහෙම. කියන්න. කප්පි පද්ධතිය ස්නේහණය කිරීම. කප්පි පද්ධතිය ස්නේහණය කිරීම. කප්පි පද්ධතිය ස්නේහණය කිරීම. තව එකක් ලියන්න. පටිවල ආතතිය
පටිවල ආතතිය නියමිත පරිදි පවත්වා ගැනීම. පටිවල ආතතිය නියමිත පරිදි පවත්වා ගැනීම. නියමිත පරිදි පවත්වා ගැනීම. පටිවල ආතතිය නියමිත පරිදි පවත්වා ගැනීම. හරිනි හොඳයි. ඊට පස්සේ පොදේ ඊ කොටස විදුලි මෝටරය අයත් පටිය බුරුල් වී ඇති බව නිරීක්ෂණය කළා. ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි පටිය බුරුල් වෙලාලු. හරි. එය නැවත යථා ප්‍රත්‍යයට පත් කිරීම සඳහා ගන්න පුළුවන් උපාය මාර්ග කවරේද? පොතේ පටිය ආතතිය හදා ගන්න නම් ගන්න ඕනේ ඔය මෝටරයේ කප්පියයි ඊ දෙකයි අතර දුර මීටර 0.75ක් කියලා දෙනවනේ. එහෙනම් අපි කරන්න ඕනේ ඔය කප්පි දෙකේ කේන්ද්‍ර අතර දුර මීටර 0.75ක් වෙන පරිදි පවත්වා ගන්නට ඕනේ. තේරුණානේ? හරි. ලියන්නක මෙන්න මෙහෙම ලියන්න. කප්පිවල කේන්ද්‍ර අතර දුර කප්පිවල කේන්ද්‍ර අතර දුර කප්පිවල කේන්ද්‍ර අතර දුර මීටර 0.75ක් මීටර 0.75ක් වන පරිදි මීටර 0.75ක් වන පරිදි පවත්වා ගැනීම. 0.75ක් වන පරිදි පවත්වා ගැනීම. පවත්වා ගැනීම. හරි. ඔක තමයි කරන්නට ඕනේ. උදේ තුන්වෙනි ප්‍රශ්නේ එනවා. තුන්වෙනි ප්‍රශ්නේට. තුන්වෙනි ප්‍රශ්නය. හරි. ලස්සන ප්‍රශ්නයක් අපිට දෙනවා තුන්වෙනි ප්‍රශ්නේ අදාළව. මෙන්න මෙහෙම. හරි. අපි බලමු. තුන්වෙනි ප්‍රශ්නේ අපි එනවා. හරි. මෙහෙමයි පුතේ කියන්නේ. ඉංග්‍රීසි වර්ණක පළමු සහ දෙවන වරිවල පිහිටීම අඳින්න. ආරම්භක කෙළවර සහ අවසන් කෙළවර දැක්විය යුතුයි. ඉංග්‍රීසි වර්ණක පළමු සහ දෙවන වරිවල පිහිටීම. මේ ඉංග්‍රීසි වර්ණේ අපිට මේ කියන්නේ නැහැ බිත්ති මුල්ලක්ද එහෙම නැත්නම් අතර සන්ධියක්ද කියලා කියන්නේ නැහැ. ඒ නිසා අපි දරුවනේ දිගට වරියක් එළවමු. පළවෙනි සහ දෙවෙනි වරි දෙකනි අහන්නේ අපි. හරි. එතකොට අපි මෙයාගේ වරි එනකොට මම මෙහෙම කරන්නම්. උඩින් බලපුවම පේන විදිහට මම මෙයාගේ වරි ටික එනවා. මෙහෙම. මෙයාගේ එනවා. පොළු ගලක් එනවා. ආන පාන්දුවක් එනවා. පිළිවෙලක් අපි ගත්තොත් එහෙම ඒක එකම වරියක පොළු ගල් බඩ ගල් පොළු ගල් බඩ ගල්. ඒ කියන්නේ මෙයාගේ ගත්තාම දරුවනේ එක වරියක් ඔලු ගල් වෙනවා අනිත් වරිය බඩ ගල් වෙනවා. පැහැදිලිද? හරි. එතකොට ඔලු ගල් වලින් පටන් ගන්න වරියේ පළවෙනි වරියට ආන බාන්දුවක් දාලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි ඔලු ගලින් පස්සේ ආන බාන්දුවක් එනවා. මෙතෙන් ආන බාන්දුවක් එනවා. මේ මිනි බඩ බල පේන විදිහේ නෝ මෙයා බින්නේ. ඊට පස්සේ මෙතෙන් බඩ ගලක්. ආය බඩ පේන්නේ ඉතින් ඔලු ගලක්. ආය ඔලු ගලක්. ආය ඔලු ගලක්. කොහොම එනවා? මම මෙයාට ගැලපෙන්නේ දෙවෙනි වරියක් හදා ගන්න තේනවා. මෙයාගේ මෙයයි මෙතන භාගයක් සෙට් වෙන එක කඩු දෙකක් එන්න. මෙයයි මෙතන සෙට් වෙන තව කඩලක් එන්න. මෙයයි මෙයාගේ මෙයයි උත්තර භාගයෙන් තම ගන්නකොට මම මෙහෙම ගන්නවා. මේ කඩරින් මේ කඩරයි මෙතන භාග කඩලක් මේ භාගෙත් එක්ක ඉති කඩල දෙකයි. ඒක මෙතන සම්පූර්ණ කඩල එක මෙතන සෙට් වෙනවා. මේ කඩ කාලයි මෙයයි මෙතන කඩ කාලක් ආපු ගමන් ගල් මෙතන මෙතන ගඩොල් දෙකක පන්දකට සෙට් වෙනතර මේ ගඩ එනවා. ඊට පස්සේ මෙතන ගඩොල් භාගයයි මේක කලයි මෙතනින් තව භාගයක් සෙට් වෙන්න ඕනේ. දැන් මෙතන වෙන තව භාගයක් දාන්න බෑ. එහෙනම් අපි කරන්නේ මෙන්න මෙහෙ වැඩක් කරනවා. මම මෙතන මෙහෙම දාලා මෙතෙන්ට දානවා මම සම්පූර්ණ ගලක් මෙහෙම දාලා මෙතෙන්ට දානවා ආන බානුවා. මේ ගල සම්පූර්ණම ගලක් විදිහට මම මෙහෙම දානවා. දාන මෙතෙන්ට දානවා ආන බානුවා. එතන ගානට ওই ගඩොල් ටික කොහොම සෙට් වෙනවද? පැහැදිලිද? හරි. ඇදගෙන මම කියපු දේ. එතකොට මෙන්න මේ මෙහෙම ගත්තොත් අපිට දරුවනේ මෙයා මේ දෙන්නගේ ඕන කෙනෙක් පළමු වරිය දෙවන වරිය කියලා ගත්තා. මම මේක පළවෙනි වරිය කියලා ගන්නවා. පළවෙනි වරිය මේක දෙවන වරිය. ඔන්න නැවතුම් කරවලු එකමම ගඩොල් මේ පැත්තට තුනකින් යුක්තව නිර්මාණයක් කළා. හරි. ඕක වාරයට ඔය විදිහට ගානේ නැතුව අපිට මෙහෙම පේන විදිහට මෙහෙමම ගත්තත් ගණදුවක් නැහැ. ඒ කියන්නේ ඕක කොහොමද ඉන්නද මෙහෙම ගත්තත් ගණදුවක් නැහැ.
ඔය මෙහෙම ඇඳලා තියෙනවා නේද? හරි. ඔලු ගලයි, ආනවාන්දුයි, ඔලු ගලා, ඔලු ගලා, ඔලු ගලා. ඒක ඔලු ගල් තුනක් වෙනවා. ආනවාන්දුයි, ආය ඔලු ගලයි. මෙතෙන් ඉන්නවා, මෙයා එනවා, මෙයා එනවා. මෙහෙම එනවා. මෙහෙම තිබ්බන නේද? හරි. ඔය තියෙන්නේ තෝකම තමයි. මේක මම මේ උඩින් බලපුවම පේන්නේ පේන්නේ මෙතනින් ඇතුල තියෙන්නේ. මේක ඉස්සරහෙන් බලපුවම පේන්නේ පේන්නේ ඇතුල තියෙන්නේ. ඔය දෙකෙන් ඕන එකක් හරි. හරි. ඔයාලා දැන් ඇඳ දරුවන්ට මොනවද ගැටලු තියෙනවද මම බලන්න කියන්නේ. ඔය වරි දෙකම වෙන වෙනම ඇඳලා තියෙන්නේ. ඔයාලට ඕන නම් දැන් මේ එකටම වරි දෙක ඇඳගත්තත් ගැටලුවක් නෑ. එකක් යට එකක් ඇඳලා හරිය. හරි. ඉෂාන් රම්මේ වල තියෙනවා සටහනක්. ඒක හරිම දෙ වැරදි නෑ. ඉෂාන් රම්මේ හරි. තව අවුල් තියෙන අය ඉන්නවනම් මට දාන්න බලන්න මම කියන්නම්. අඩු පාඩු දිනන බලන්න. අර කිරිපත් වල අනිජින්නවද පරිදියේ අනිජින්නවද අපේ ගෲප් එක ඇතුලේ අනිජි වැඩි වෙනවා මට වැඩක් කියන්න උදේ බලන්න අනිජින්නවනම් ඔව් සර්. ආර හරි ඉන්නවද නේද? හරි 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 ප්‍රෙඩි කරගෙන යනවා. හොඳයි. අනිත් දරුවන් වැඩි එකක් ඉවර කරගන්නකෝ. දැන් මම මෙතන මේ ඇඳලා තියෙන්නේ මේ වරි දෙක වෙන වෙනම සෙපරේට් කරලානේ. ඔයාලට මෙහා මේ කුඩ කියලා එහෙම එකලඟ අඳ ගන්නත් පුළුවන් ඈ. එහෙම ඇඳලා තියෙන අය හරිය. මේක මම ඇඳලා තියෙන්නේ මේ මුඩින් බලපුවම පේන පෙනුම ඈ. සරස්මයි කියලා ඇඳලා තියෙන්නේ මෙයා. ඕන එක කන ගන්න. හරින්නේ නේද? තව මේක අඳිනා ඉන්නවද? අඩු පාඩු තියනවා නම් ඉක්මනින් ඉවර කරන්න බලන්න. හරි නේද? හොඳයි. ඊට පස්සේ කියනවා ගොඩනැගිල්ලක් සඳහා වන විද්‍යකින් අපේක්ෂා කරන කාර්යයන්. මොකද ගොඩනැගිල්ලක් සඳහා ඒ කියන්නේ ගොඩනැගිලි නිර්මාණය කරනකොට විත්ති වලින් බලාපොරොත්තු වන දේවල් මොනවද කියලා මේ අහන්නේ. හරි. විත්ති වලින් බලාපොරොත්තු වන දේවල් මොනවද? මොකද ගොඩනැගිලි විකරද්දී විත්තියකින් බලාපොරොත්තු වෙන්නේ අපි. ඔස් පළවෙනිම දේ තමයි තෝරාගත්ත ඉඩකඩක්. හරි. තෝරාගත් ඉඩකඩක් වෙන් කර ගන්න පුළුවන් වෙනවා. පොද අපිට බිත්ති වලින් පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගන්න පුළුවන්. ඒ වගේම සොර සතුරන්ගෙන් ආරක්ෂාව සපය ගන්න පුළුවන්. වහලය, ඒ වගේම දොරජනේ රඳවා ගන්න පුළුවන්. බිත්ති වලට දරුවනේ දොරජනේ වහලේ රඳවා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ගොඩනැගිල්ල ඇතුළත උණුසුම සිසිලස පවත්වා ගන්න පුළුවන්. ගිනි ආරක්ෂකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. මේ සියල්ලක්ම පොදේ අපි සලකනවා බිත්ති වලින් අපේක්ෂා කරන කාර්යයන් කියලා. අපි කතා කරමු. අපෙන් අහන්නේ විද්‍යාවකින් අපේක්ෂිත කාර්යයක්. දෙන්නු මෙන්න මෙහෙම. කියන්නේ පරිසරයෙන් තෝරා ගනු ලබන සීමිත ඉඩ ප්‍රමාණයක්. පරිසරයෙන් තෝරා ගනු ලබන සීමිත ඉඩ ප්‍රමාණයක් වෙන් කර ගැනීම. පරිසරයෙන් තෝරා ගන්න ලබන සීමිත ඉඩ ප්‍රමාණයක් වෙන් කර ගැනීම. සීමිත ඉඩ ප්‍රමාණයක් වෙන් කර ගැනීම. සීමිත ඉඩ ප්‍රමාණයක් වෙන් කර ගැනීම. තව එකක් ලියනවා. පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම. පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම. පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම. තව එකක් ලියනවා. දොර ජනේල දරා සිටීමට. දොර ජනේල දරා සිටීමට. තව එකක් ලියනවා. ආරක්ෂාව සඳහා. තව ලියනවා. තාප හා ශබ්ද පරිවරණය සැලසීමට.
තාපහා ශබ්ද පරිවරණය සැලසීමට. තාප හා ශබ්ද පරිවරණය සැලසීමට. තව එකක් ලියනවා. ගිනි ආරක්ෂාවට. ගිනි ආරක්ෂාවට. ගිනි ආරක්ෂාවට. තව එකක් ලියනවා. අභ්‍යන්තරය තෙතමනයෙන්. අභ්‍යන්තරය තෙතමනයෙන් වැළැක්වීමට. අභ්‍යන්තරය තෙතමනයෙන් වැළැක්වීමට. අභ්‍යන්තරය තෙතමනයෙන් වැළැක්වීමට. හරිනේ, හොඳයි. ඊට පස්සේ කියනවා සියුම් සමාහාරකවල තියෙන ಗುಣ මොනවද කියලා. පොතේ සියුම් සමාහාරකවල තියෙන ಗುಣ. දැන් සියුම් සමාහාරකවල තියෙන ಗುಣ කියන්නේ සියුම් සමාහාරක කියන්නේ පුතා මොනවද? වැලිනේ. දැන් වැලි ගත්තට පස්සේ වැලිවල තියෙන ಗುಣ. දැන් වැලි කැටයක් ගත්තාම මිලිමීටර 4.8කට වඩා මෙයාල ප්‍රමාණයෙන් කුඩයි පුතේ. මිලිමීටර 4.8කට වඩා ප්‍රමාණයෙන් කුඩයි. කෝණාකාර හැඩයෙන් යුක්තයි. ගෝලාකාර හැඩ තියෙන්න බෑ. වැලි ඒ වගේම දරුවන්නේ වැලි වල මඩ දූවිලි එහෙම නැත්නම් සත්ව හෝ ශාකමය අපද්‍රව්‍ය කොටස් වගේ දේවල් මිශ්‍ර වෙලා තියෙන්න බෑ. ප්‍රතික්‍රියාකාරී රසායනික ද්‍රව්‍ය අන්තර්ගත වෙන්න බෑ. මේවා තමයි සියුම් සමාහාරක වල ලක්ෂණ. ලියන්න පොතේ කීපයක් ලියන්න. මිලිමීටර 4.8ක දැලකින්. මිලිමීටර 4.8ක දැලකින්. මිලිමීටර 4.8ක දැලකින් සම්පූර්ණයෙන්ම. මිලිමීටර 4.8ක දැලකින් සම්පූර්ණයෙන්ම හලාගත හැකිවීම. සම්පූර්ණයෙන්ම හලාගත හැකිවීම. 4.8ක දැලකින් සම්පූර්ණයෙන්ම හලාගත හැකිවීම. හලාගත හැකිවීම. තව එකක් ලියන්න පුතේ. තව එකක් ලියන්න. කෝණාකාර හැඩයක්. කෝණාකාර හැඩයකින් යුක්ත වීම. කෝණාකාර හැඩයකින් යුක්ත වීම. කෝණාකාර හැඩයකින් යුක්ත වීම. තව එකක් ලියන්න. තව එකක්. ගෝලාකාර හැඩයක් නොගත යුතු වීම. ගෝලාකාර හැඩයක් නොගත යුතු වීම. ගෝලාකාර හැඩයක් නොගත යුතු වීම. තව එකක්. පස් රොඩු. පස් රොඩු. දූවිලි. පස් ගමා රොඩු. ගමා දූවිලි. හෝ මඩ. හෝ මඩ ආදී අපද්‍රව්‍යයන්ගෙන්. ආදී අපද්‍රව්‍යයන්ගෙන් තොරවීම. ආදී අපද්‍රව්‍යයන්ගෙන් තොරවීම. තව කෙනෙක් ලියන්න. ප්‍රතික්‍රියාකාරී. ප්‍රතික්‍රියාකාරී රසායනික ද්‍රව්‍ය වලින්. ප්‍රතික්‍රියාකාරී රසායනික ද්‍රව්‍ය වලින් තොරවීම. ප්‍රතික්‍රියාකාරී රසායනික ද්‍රව්‍ය වලින් තොරවීම. 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 හරි. ඊට පස්සේ කියනවා හතරවැනි කොටස. කොන්ක්‍රීට් සඳහා යොදා ගන්නා ජලය බීමට තරම් සුදුසු වෙන්නට ඕනලු. කොන්ක්‍රීට් සඳහා ජලයේ තියෙන වැදගත්කම පෙන්වා දෙන්න. මුදේ දැන් කොන්ක්‍රීට් නිර්මාණය කරද්දී ජලයත් එක්ක රසායනිකව ප්‍රතික්‍රියා කරනවා. බීමට ගන්න ජලයේ රසායනික ද්‍රව්‍ය ඉතාමත් අලුමයි. ඒ නිසා රසායනිකව ප්‍රතික්‍රියා කරද්දී කොන්ක්‍රීට් එකේ ගුණාත්මක බවට එයා හානියක් කරන්නේ නැහැ. පැහැදිලිද? ඒකයි හේතුව. කියන්නක මෙන්න මෙහෙම. බීමට ගන්නා ජලයේ. බීමට ගන්නා ජලයේ. බීමට ගන්නා ජලයේ අන්තර්ගත. බීමට ගන්නා ජලයේ අන්තර්ගත. බීමට ගන්නා ජලයේ අන්තර්ගත රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය. රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය ඉතා අවමය. ඉතා අවමය. ඉතා අවමය. එවැනි ජලය යොදාගෙන. එවැනි ජලය යොදාගෙන කොන්ක්‍රීට් නිර්මාණය කිරීමේදී.
කොන්ක්‍රීට් නිර්මාණය කිරීමේදී 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 ජලය හා සිමෙන්ති ප්‍රතික්‍රියා කර ශක්තිමත් බන්ධනයක් සාදයි. ශක්තිමත් බන්ධනයක් සාදයි. ශක්තිමත් බන්ධනයක් සාදයි. නමුත් යොදන ජලයේ රසායනික ද්‍රව්‍යය නමුත් යොදන ජලයේ රසායනික ද්‍රව්‍යය බහුල වුණි නම් රසායනික ද්‍රව්‍ය බහුල වුණි නම් රසායනික ද්‍රව්‍ය බහුල වුණි නම් බහුල වුණි නම් බහුල වුණි නම් බහුල වුණි නම් කොන්ක්‍රීටයේ බහුල වුණි නම් කොන්ක්‍රීටයේ ගුණාත්මක බවට කොන්ක්‍රීටයේ ගුණාත්මක බවට එය ගැටලුවකි නැත්නම් බාධාවකි ගුණාත්මක බවට එය බාධාවකි ඒක බාධාවක් වෙන්නේ අර රසායනික ද්‍රව්‍යත් එක්ක වැඩිපුර තියෙන කෙමිකල් එක්ක සිමෙන්ති ප්‍රතික්‍රියා කරන නිසා හරි හොඳයි ඊට පස්සේ කියනවා කොන්ක්‍රීට් සුසන්නාසනය කිරීමේ වැදගත්කම පෙන්වා දෙන්න පොතේ කොන්ක්‍රීට් සුසන්නාසනය කරනවා කියන්නේ කොන්ක්‍රීට් තැන්පත් කරලා පස්සේ ඒ තුළ තියෙන වායු පෝරිවත් කිරීමේ ක්‍රමවේදයනේ වායු කුහර ඉවත් කරනකොට ඇත්තරම වෙන්නේ වායු කුහර තිබුණොත් වෙන්නේ කොන්ක්‍රීට් එකේ ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වෙනම ශක්තිමත් බව අඩු වෙනවා. ඒ නිසානේ අපි සුසංසරණය කරන්නේ. වායු බුබුළු ඉවත් කරන්නේ. මේ වායු බුබුළු ඉවත් කරනකොට ඇත්තරම සිද්ධ වෙනවා විශාල වායු කුහර ඇතිවීම වළකිනවා. ඒ වගේම කොන්ක්‍රීට් එකේ බර වැඩි වෙනවා. ඒවා ඒ නිසා ශක්තිමත් බව ඉහළ යනවා. අන්න ඒ වගේ දේවල් කීපයක් තමයි අපේ මෙතනදී මේ බලාපොරොත්තු වෙන්නේ. කොන්ක්‍රීට් සුසන්නාසනය කිරීම වැදගත්කම නිහන්නේ ලියන්න පොතේ ලියන්න මෙන්න මේ පළවෙනි ලියන්න විශාල වායු කුහර ඇතිවීම වැළැක්වීම විශාල වායු කුහර ඇතිවීම වැළැක්වීම ඇතිවීම වැළැක්වීම විශාල වායු කුහර ඇතිවීම වැළැක්වීම ඇතිවීම වැළැක්වීම විශාල වායු කුහර ඇතිවීම වැළැක්වීම ඒ වගේම ලියනවා වැරගැන්වුම් හා කොන්ක්‍රීට් වැරගැන්වුම් හා කොන්ක්‍රීට් සමීප කරවීම වැරගැන්වුම් හා කොන්ක්‍රීට් සමීප කරවීම සමීප කරවීම සමීප කරවීම තව එකක් ලියන්න වඩා සුමට මතුපිට පෘෂ්ඨයක් වඩා සුමට මතුපිට පෘෂ්ඨයක් ඇති කරවීම වඩා සුමට මතුපිට පෘෂ්ඨයක් ඇති කරවීම වඩා සුමට මතුපිට පෘෂ්ඨයක් ඇති කරවීම ඇති කරවීම හරි ඊට පස්සේ කියන පස්වෙනි කොටස කොන්ක්‍රීට් සුසන්නසනය කිරීම වැදගත්තු හරි ඒක අපි කිව්වනේ හරි 6 වෙනි කොටස කොන්ක්‍රීට් පදම් කිරීමෙන් කුමක්දයි හඳුන්වා කොන්ක්‍රීට් පදම් කිරීමේ ක්‍රම තුනක් ලියන්න කියලා කියනවා මොකද මේ කොන්ක්‍රීට් පදම් කිරීම කියන්නේ මොකක්ද කොන්ක්‍රීට් එක මත ඇවිදීමට හැකි වෙන පරිදි කොන්ක්‍රීටය සවිවු අනතුරුව එයට වතුර දමා තෙත් කිරීමේ ක්‍රියාවලිය තමයි පදම් කරනවා කියන්නේ එතකොට පදම් කිරීම සඳහා භාවිතා කරන ක්‍රම තුනක් තෙත ගෝලිවලින් ආවරණය කරනවා ඒ වගේම වැටියක් බඳලා කොකුණක් ලෙස ජලය දාලා ඉක්මු කරනවා ඒ වගේම තෙත වැඩි තට්ටුවක් හෝ ලීකුඩු තට්ටුවක් අතුරනවා ජලය ගිල්වනවා ඔබ තමයි පදම් කිරීමේ ක්‍රම අහනවා දැන් පදම් කිරීමෙන් කුමක්ද තේරුම් දෙන්න මෙහෙම ලියනවා කොන්ක්‍රීටය තැන්පත් කළ පසු කොන්ක්‍රීටය තැන්පත් කළ පසු කොන්ක්‍රීටය තැන්පත් කළ පසු
කොන්ක්‍රීටය තැන්පත් කළ පසු එය මත කොන්ක්‍රීටය තැන්පත් කළ පසු එය මත ඇවිදීමට හැකි කොන්ක්‍රීටය තැන්පත් කළ පසු එය මත ඇවිදීමට හැකි අවස්ථාවේදී එය මත ඇවිදීමට හැකි අවස්ථාවේදී ජලය යොදා තෙත් කිරීමේ ක්‍රියාවලියයි. ජලය යොදා තෙත් කිරීමේ ක්‍රියාවලියයි. ජලය යොදා තෙත් කිරීමේ ක්‍රියාවලියයි. ඒ වගේ වහනවා එහි පදම් කිරීමේ ක්‍රම තුනකුත් අහනවනේ. ලියන්න යටි ඉහළට ලියන්න ක්‍රම තුනක් ලියන්න. පළවෙනි කෙනා ලියන්න. වැටියක් බඳ පළවෙනි කෙනා ලියන්න වැටියක් බඳ ජලය පුරවා වැටියක් බඳ ජලය පුරවා කොපුණක් ලෙස සැකසීම වැටියක් බඳ ජලය පුරවා කොපුණක් ලෙස සැකසීම වල පළවෙනි එක දෙවෙනි එක ලියන්න තෙත ගෝණි වලින් ආවරණය කිරීම තෙත ගෝණි වලින් ආවරණය කිරීම තව එකක් ලියන්න තෙත වැලිතට්ටුවක් හෝ ලීකුඩු තට්ටුවක් යෙදීම තෙත වැලිතට්ටුවක් හෝ ලීකුඩු තට්ටුවක් යෙදීම ඊළඟට ලියන්න තව එකක් ලියන්න ජලයේ ගිල්වීම ඔන්න ඔයාලා ක්‍රමවලින් තමයි පදම් කරන්නේ. දැන් ප්‍රශ්න තුනක් හරි. හතරවෙනි ප්‍රශ්නෙට එනවා. අවසාන ප්‍රශ්නය. කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ මූණලා මුහුදු වෙරළ දිශාවෙහි පිහිටි ඉඩම් කැබැල්ලක් ඔබ සතු ඇත. එහි කුඩා ආපන ශාලාවක් සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීමට බදහස් කරනවලු. පළවෙනි කොටස. එම ගොඩනැගිල්ල සැලසුම් කරන්නට ඕනෑ කුමන වර්ෂයේ කුමන පනතකට අනුවද? උදේ ගොඩනැගිලි නීති පටන් ගන්න මොන නීති අනුවද? 1976 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පරත යටතේ තමයි සියලු ඉදිකිරීම් පුරා සිද්ධ කරන්නේ. හරි, එහෙනම් අපෙන් අහන්නේ අන්නේ අවුරුද්දයි පනතයි. අහනවා මෙම ගොඩනැගිල්ල සැලසුම් කරන්න ඕන කුමන වර්ෂයේ කුමන පනතකට අනුවද? ලියන්න පොතේ 1976 අංක 41 දරන 1976 අංක 41 දරන අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනතට අනුව නාගරික සංවර්ධන අධිකාරී පනතට අනුව 1976 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනතට අනුව. හරි, දෙවෙනි කොටස. එම පනතට අමතරව එම ඉදිකිරීම සඳහා ඔබ විසින් අනුමැතිය ගන්නට ඕන තවත් පනත් දෙකක්. දැන් මේක වෙරළබඩ ප්‍රදේශයකදී මේ වැඩේ කරන්නේ. ඒ නිසා දරුවනේ අපි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසරය ගන්නට ඕන. සංචාරක දෙපාර්තමේන්තුව නැත්නම් සංචාරක පනතෙන් අපි අවසරය ගන්නට ඕන. හරි, එහෙනම් අවසර ගන්න ඕන පනත් දෙකක් අහනවා. ලියනවා මේ. පළවෙනි එක ලියනවා වෙරළ සංරක්ෂණ පනත. තව එකක් ලියන්න සංචාරක පනත. එකක් ලිව්වා වෙරළ සංරක්ෂණ පනත, අනිත් එක ලියනවා සංචාරක පනත. අවසාන කොටස නේද? අවසාන කොටස. මෙය මහල් දෙකක ගොඩනැගිල්ලක් නම් ඉහත පළවෙනි කොටසෙහි පනත අනුව පිළිපදින්නට වන නීති රීති දෙකක් අහනවා. පොතේ දැන් මේක කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලානේ තියෙන්නේ. එහෙනම් ඔය පාරේ සෙන්ටර් ලයින් එකේ ඉඳලා මීටර් 15ක් ඇතුළත කිසිදු ඉදිකිරීමක් කරන්න හොඳ නැහැ. මේක මහල් දෙකකින් යුක්ත ආපන ශාලාවක්ද නැහැ, මහල් ගානක් කියලා තියෙනවද? ආ, මහල් දෙකක ගොඩනැගිල්ලක් කියනවනේ.
මහා දෙක ගොඩනැගිල්ලක් නම් මේක ආපන ශාලාවක් නම් ආබාධිත පුද්ගලයෙක් එහෙම ආවොත් එයාට උඩුමහලට යන්න පුළුවන් විදියට පහසුකමක් මේ ගොඩනැගිල්ල තියෙන්නට ඕන. ඒ වගේ කීපයක් කියන්නේ කියන්න අපෙන් අහන්නේ පිළිපදිනට අනීය නීති කියන මොදේ ගොඩනැගිලි රේඛාව කීපයක් ලියමු. ගොඩනැගිලි රේඛාව මීටර් 15ක් විය යුතුය. ගොඩනැගිලි රේඛාව මීටර් 15ක් විය යුතුය. මීටර් 15ක් විය යුතුය. තව එකක් ලියනවා. ආබාධිත පුද්ගලයන් සඳහා ආබාධිත පුද්ගලයන් සඳහා ඇතුළු වීමට ආබාධිත පුද්ගලයන් සඳහා ඇතුළු වීමට ක්‍රම සැකසීම ආබාධිත පුද්ගලයන් සඳහා ඇතුළු වීමට ක්‍රම සැකසීම ඇතුළු වීමට ක්‍රම සැකසීම ක්‍රම සැකසීම ක්‍රම සැකසීම ක්‍රම සැකසීම හරි ඔය වගේ දේවල් ඇති. හරි. ඔයාලටම ඉතින් කීපයක් ඕන ලියා ගන්න. හරි. ඔන්න ඔතනින් පුතේ. හරි. ඔන්න ඔතනින් අද දවසේ අපේ ලෙවල් අප් එක 10 වැඩ ටික පුතේ අහවර වෙනවා. හරි. රයිට්. අද මෙමර ගන්න ලේසියිනේ. ලොකු වෙලාවක් ගියෙත් නෑ මං හිතන්නේ. හරි. ඔව් වෙලාව 9:49නේ. ඔව්. ලොකු වෙලාවක් ගියෙත් නෑ මගේ වැඩ ටික ඉවර වුණා. ඔයාලට පුතේ ප්‍රශ්න මොකුත් තියෙනවද? ඔව්. දැනගන්න ඕන ප්‍රශ්න මොකුත් තියෙනවද? නැහැ. හරි තාම නැහැ. හරි එතකොට පුතේ මතක තියාගන්න මේ වැඩසටහන විභාගය ඉවර වෙන දෙයක්ම අපි කරගෙන යනවා. කන්ටිනියුලි ක්ලාසස් වලට ජොයින් වෙන්න, පේපර් ටිකට හරියට උත්තර ලියලා සෙට් වෙන්න. එහෙම වුණොත් විතරයි අපිට මේ වැඩේ ජයග්‍රහණයකින් කෙලවර කරන්න පුළුවන් වෙන්නේ. හරිද? මොකද එතකොට මේ වගේම 11 වෙනි ලෙවල් අප් පේපර් එකෙන් අපි ඊළඟ සතිය සිකුරාදා නැවතත් රැ 8 හමාර වෙද්දි ලෑස්ති වෙලා ඉමු උත්තර ගන්න. හරි එතකොට ලබන සතිය ඇතුළත පන්තිවල අපි ඔයාලට පේපර් ටික ලබා දීම සිද්ධ කරනවා. අපි එතකොට ඒ පේපර් වල උත්තර අරගෙන ඊළඟ සතියේ ලෑස්ති වෙමු සිකුරාදට ඊළඟ පේපර් එක ඩිස්කස් කරන්න. එහෙනම් අදට උදේ මෙදරින් පරිඩික අහවරයි. එහෙනම් අයබෝන් උදේ.